දිගට වැස්ස දවස් කිහිපයකට පස්සේ අද හොඳටම අවව පායලා තියෙනවා. පසන්ටත් අද නිවාඩු දවසක් නිසා කලින් ඉඳන් මේ යන්න ආසාවෙන් හිටපු වික්ටෝරියා එම්බැක්මන්ට් එක පැත්තට යන්න හිතාගෙන අපි එළියට බැස්සා. දැන් ස්ප්‍රින් එක නිසා අපේ ගේ ඉස්සරහම තියෙන මල්ගහේ මල් පිපිලා ලස්සනට. අපි වෙනද බස් එකට යන පැත්තට යද්දි මේ පැත්තෙන් බස් එක යනවා දැක්ක නිසා අනිත් පැත්තට ඇවිදගෙන යන්න හිතුවා. අපේ ගෙදර තියෙන බස් රූට් දෙකකට හරි මැද වගේ නිසා දෙපැත්තෙම බස් එකක් ගන්න පුළුවන්. අපි මේ පාර පැනලා යන්නේ බස් ස්ටොප් එකට. අද සෙනසුරාදා නිසා පාරේ වාහන ටිකක් අඩුයි. නොටිංහැම් වල තියෙන බස් මට නම් ලන්ඩන් වල තියෙන බස් වලට වඩා ටිකක් හොඳයි. අපිට ඊළඟට තියෙන බස් ස්ටොප් එක ඉස්සරහා තියෙන ස්ක්‍රීන් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ෆෝන් චාර්ජ් කරන්න USB පෝටුත් තියෙනවා. අපේ බස් ස්ටොප් එක ලඟ වෙනකොට අපිට බස් ස්ටොප් බටන් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඩ්‍රයිවර් අපේ බස් ස්ටොප් එකෙන් නවත්තනවා. අපි තව බස් එකක යන්න ඕනේ වික්ටෝරියා එම්බැක්මන්ට් එකට. ඒ බස් එකට යන්න කලින් බබල් ටී එකක් ගන්න අපි ගියා. මගේ අද චොයිස් එක උනේ ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ක්‍රීම්. ඇත්තට මේක හරිම රසයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා එම්බැක්මන්ට් එකට. මේ වීව් එක නම් හරිම ලස්සනයි. දැන් වෙලාව හවස 6:00 වෙලා. වින්ටර් එකෙන් පස්සේ UK වල ඩේ ටයිම් වැඩි වෙනවා. මේ දවස්වල අපේ සන්සෙට් එක තියෙන්නේ රෑ 8ට වගේ. ඒක නිසා රෑ 8 වෙනකන් අපිට ඕන දෙයක් බලන්න හොඳට එළිය තියෙනවා. ට්‍රෙන්ට් එක මෙතනට ආවම අපිට තාරාවෝ හංසයෝ ගූස් ඒ කියන්නේ පාත්තයෝ බලාගන්න පුළුවන්. අපි ඇත්තටම ටිකක් වෙලා ඉඳගෙන මේ වීව් එක එන්ජොය් කරා. හරිම ලස්සනයි. කරගෙන යන්නේ විල්ෆර්ඩ් සස්පෙන්ෂන් බ්‍රිජ් එක. එහෙමත් නැත්නම් මිඩෝ සස්පෙන්ෂන් බ්‍රිජ් එක කියලාත් මේකට කියනවා.
සයිඩ් එකක මේ තියෙන්නේ නොටින්හැම් වෝ මෙමෝරියල් ගාඩන් එක. මේක ඕපන් කරලා තියෙන්නේ 1927 සෙකන්ඩ් වර්ල්ඩ් වෝ එකෙන් නැති වුණායි මතක් වෙන්න. තව වෙලාව තිබ්බ නිසා අපි ගාඩන් එක ඇතුළටත් ගිහිල්ලා බැලුවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. ගාඩන් එකෙන් පිටත් වෙලා අපි ආයේ ට්‍රෙන්ට් රිවර් එක දිගේ ඇවිදින්න පටන් ගත්තා. අපි දැන් යන්නේ ට්‍රෙන්ට් බ්‍රිජ් එකට. නොටින්හැම් වලට එන්න තියෙන මේන් එන්ට්‍රන්ස් එකක් තමයි ට්‍රෙන්ට් බ්‍රිජ් එක කියන්නේ. මේක කොයිතරම් පරණද කියනවා නම් මුල්ම ට්‍රෙන්ට් බ්‍රිජ් එක හදලා තියෙන්නේ 920 කියන අවුරුද්දේදී. ඊට පස්සේ එක එක හේතු නිසා, ගම් වතුර නිසා මුලින්ම හදපු බ්‍රිජ් එක ළඟින්ම අපිට මේ පේන අලුත් බ්‍රිජ් එක හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ 1156 කියන අවුරුද්දේ. ඉතින් සෙනසුරාදා අපේ නිවාඩු දවසේ හවස ගත වුණේ නොටින්හැම් වල තියෙන වික්ටෝරියා එම්බැක්මන්ට් එකේ. රෑටට කිට්ටු වුණ නිසා අපි ගෙදර යන්න පිටත් වුණා. මේ වගේ තව ඩේලි බ්ලොග්ස් අරගෙන මම එනවා. ඒක නිසා
A Day with Nishani කියන මගේ YouTube channel එක subscribe කරලා මගේ videos වලට like කරන්න අමතක කරන්න එපා.